දැන් සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා අලියට පය කියලා මුත්‍රාත් ගියාද කියලා අපි අහන්නේ නැහැ. ඒ වුණාට උන්නට වඩා මලමදයි කියලා හිතනවාද? අපි ජනතාවගේ දුන්න තීන්දුව බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව අපි බාර ගන්න පිළිගන්න. ගිය පාරත් ඕකම කිව්වා, මේ පාරත් අවුරුදු පහකට පස්සේ ආයේ ඕකම කියන්න උනා කියලා හිතන්නේ නැද්ද? මම හිතන්නේ මේ රටේ පක්ෂ මහින්ද ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයේ දා අවුරුදු 17ක ඔය විදියට හිටියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ අදෙයියේ නේ ඡන්දි ඉන්න පටන් ගත්තේ 1978 එදා හිටපු නායකයා විජේවීර මහත්මයා. ඉතින් 78 ඉඳලා මේගොල්ලෝ දැන් අවුරුදු 46ක් ඉඳලා තියෙනවා. අවුරුදු 46න් පස්සේ තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් සමග ජන බලවේගය තලු පක්ෂය අද ප්‍රධාන විපක්ෂ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ මේ සියල්ල පහු කරගෙන ඇවිල්ලා අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ විදිහට පත් වෙලා තියෙනවා. දැන් මැද කොළඹ හොදනම ගියා. දැන් මැද කොළඹ මැද ඉන්න ප්‍රේමදාස මහත්තයා මොනව හිතනවද? සාමාන්‍යයෙන් මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තොත් ජනාධිපති වර්ණයකින් පස්සේ එන මහ මැතිවරණයක් මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. දැන් පක්ෂයේ සමහරු කියනවා මේ වෙන වෙන හස්තයන් මෙහෙවපු නිසා කියලා තමයි මේ පරාජයට හේතුව කියලා. සමහර නම් කියවෙනවා ලක්ෂ්මන් පොන්සේකා කියලා. එහෙම නෑ, එහෙම 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 දෙයක් නෑ. මේ පක්ෂයේ මෙහෙවුවේ නායකයා, පක්ෂයේ මෙහෙවුවක් මහලිකම් විදියට ආසන මට්ටමේ කටයුතු ටික අපි කරා. නමුත් ඕන එක්කෙනෙකුට පක්ෂයට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නෑ පක්ෂය මෙහෙවනවා කියලා. ඕන පුජ්‍යලට පක්ෂයට සහයෝගය දෙන්න. දැන් මේ වෙද්දි ප්‍රභූ දේශපාලන කියන්නේ ලොකු දේශපාලන කඳවුරුනේ, ලොකු දේශපාලන චරිතනේ අල්ලා පොලේ ගහලා තියෙන්නේ. දැන් නායකයාටත් වෙන්නේ නැද්ද මහ පොළොවට බැහැලා පාරේ ගිහිල්ලා සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න, නැතුව ලොකු ආරක්ෂාව දාගෙන එහෙම යන්න අමාරුයි? නෑ, නායකයාට ඒක හොඳට පුරුදුයි. නායකයා දේශපාලනේ පටන් ගත්තේ හම්බන්තොටින්. එතුමාට කීපවස්සක් වෙඩි තිබ්බා. එතුමා ඉතින් සාමාන්‍ය ජනතාව අතර එතුමාට මම කියන 아무තුවෙන් මහ පොළොවට බහින්න ඕන කමක් නෑ. එතුමා එතන ඉන්නේ.